සුබ දවසක් කොල හැමෝටම මම මංගද ගොඩක් වැඩගත් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා ඩිපෝ එනත ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මෙහි ප්‍රධානම කාර්යය තමයි ගෙම් ගැනීම වැළැක්වීමට උපකාරී වන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඔබේ රුධිරයට මුදා හැරලා ඔබේ ඔසප් චක්‍රය කලමනාකරණය කිරීම. ඉතින් දිනපතාම උපත් පාලන පෙත්තක් භාවිතා කරනවට වඩා ගොඩම්ම පහසු ගෙම් ගැනීම වලක් වන ක්‍රමයක් තමයි ඩිපෝ එන්නත් කිරීම. ඉතින් මෙම ප්‍රතිනිධි රෝධක එන්නත් කිරීම ගෙම් ගැනීම වැළැක්වීම සඳහා ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඔබේ සිරුරට මුදා හරිනවා. ඉතින් මෙය එක්සත් රාජධානියේ පවා අනුමත කරලා තියෙන ඖෂධයක්. ඉතින් මෙය සති 13කට වරක් තමයි එන්නත් කිරීම සිදු කරන්නේ. ඉතින් අපි දැන් බලමු ඔයාලා ගොඩක් බලාගෙන ඉන්න දෙයක් තමයි ගෙම් ගැනීම එන්නත මගින් ඇතිවන අතුරු ප්‍රතිඵල. ඉතින් ප්‍රධානම කාර්යය තමයි හිතකරම දෙයක් හොසප් චක්‍රය අක්‍රමවත් කිරීම හා කිතසේත්ම සිදු නොවීම මෙම එන්නත් කිරීම මගින් සිදුවනවා. ඉතින් මේ ආරක්ෂිත ක්‍රමයක් ගෙම් ගැනීම පාලනයට. ඉතින් මෙහි වෙනත් අතුරු ආබාධ මොනවද කියලා අපි දැන් බලමු. සමහර අයට මෙම ආබාධ ඇති වෙන්න පුළුවන්. ඉතින් පළමුවෙන්ම හිස රදය, ස්නායු ආබාධ, මානසික අවපීඩනය, කුරුල ඇතිවීම, ආහාර රුචියේ වෙනස්කම්, බර වැඩිවීම, මුහුණේ සහ ශරීරයේ අධික ලෙස රෝම වර්ධනය වීම වැනි අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙම එන්නත භාවිතේ ඔබට මෙවැනි අහිතකර ප්‍රතිඵල ඇතිවනවා නම් ඔබේ ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයා හමු වෙලා ඒ ගැන කතා කරලා ඔබට ගැළපෙන ක්‍රමයක් භාවිතා කරන්න, වෙනත් පාලන ක්‍රමයක් භාවිතා කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ඉතින් මෙය ඔබට තීව්‍ර පිළිකා තිබෙනවා නම් මෙය භාවිතය සුදුසු නැහැ. ඉතින් අනිත් කාරණේ විදිහට උපත් පාලන එන්නත් වර්ග විවිධ වර්ග වලින් විවිධ වෙළඳ නම් වලින් හඳුන්වනවා. ඉතින් මේ ඩිපෝ ප්‍රොවේරා, TMPA කියන නම් වලිනුත් හඳුන්වනවා. ඉතින් අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක දිගටම ඉන්න මම හිතනවා මේක වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම subscribe කරන්න, share කරන්න, comment කරන්න ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.